සුබ දවසක් යාළුවනේ IQ වෙරිස් තුලින් මම තුෂාර සම්පත් මම අදත් ඔයාලට ගෙනාවේ ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවා විභාග වල වෙන අභ්‍යවතහ බුද්ධි පරීක්ෂණයට අදාළ වෙන තවත් අලුත් කියන්නේ විශේෂ අලුත් පාඩමක් ඒ කියන්නේ ඍජුකෝණාස ගණනාව හොයන ගැටලුවක් කොහොමද විසඳන්නේ කියලා ඒ කියන්නේ මම දැකලා තියෙන පේපර් වල ඔයාලත් දැකලා ඇති රූපයක් දීලා ඒකේ ඍජුකෝණාස ගණන කියද කියලා අහනවා මම ඔයාලට කියලා දෙන්නන්නේ ඒ වගේ ගණනක් આવොත් කොහොමද ඉක්මනින් විසඳන්නේ කියලා අපි බලමු අපි බලමු ගැටලුව මොකද්ද කියලා මේ මේ ඍජුකෝණාස ගණන් හොයන පළවෙනි වීඩියෝ එක ගැටලුව තමයි පහත රූපයේ සෑදී ඇත්තේ ඍජුකෝණාස්ත්‍ර 16ක එකතු වුණේ මෙහි ඍජුකෝණාස්ත්‍ර කීයක් තිබේද ඔයාලට මතකද මම අර කලින් වීඩියෝ වලදී මේ මතක තියාගන්න එක මෙන්න මෙතන මේ ගැටලුවේ කියන එක කලින් ඒ වගේ මන් දුන්නේ මේ මේ රූපය හැදිලා තියෙන්නේ සමචතුරස්‍ර වලින් කියලා ඒකලා සමචතුරස්‍ර ගාන හෙව්වා ඒ වගේ එකක් නේ අපි කරේ මේක කියන්නේ ඍජුකෝණාස්ත්‍ර 16ක් එකතු වෙලා මේක හැදිලා තියෙන්නේ මේකේ තියෙන ඍජුකෝණාස්ත්‍ර හැඩ කීයක් තියෙනවද කියලා තමයි අපි අහන්නේ මම ඔයාලට කියලා දෙන්නම් මේකට ක්‍රමයක් කොහොමද විසඳන්නේ කියලා මේකට මම ඇත්තටම ඔයාලට ක්‍රම දෙකක් කියලා දෙනවා මේකේ ක්‍රම දෙකක් එන්නේ මම ඉස්සෙල්ලා පළවෙනි ක්‍රමය කියලා දෙන්නම් පළවෙනි ක්‍රමයේදී කරන්නේ මම අර කලින් වගේම මේකෙත් අංක දා ගන්නවා 1 2 3 4 يعني මේ වගේ මුල්ලකින් පටන්ගෙන දෙපැත්තට අංක දානවා මෙහා පැත්තට ඊට පස්සේ 1 2 3 4 හරි මේ විදිහට දාගත්තා ඊට පස්සේ පළවෙනි ක්‍රමය මේ මේ වගේ අතරම ලේසි මේකෙදි මුළු ඍජුකෝණාස්ත්‍ර ගන්න අපිට ගන්න පුළුවන් මේ පේලිවල එකතුව වැඩි කරන්න ඕනේ තීරු වල එකතු ඒ කියන්නේ පේලි වල එකතුව කියන්නේ පේලි කියන්නේ මෙහෙමනේ මේ අතරනේ එතකොට පේලි වල එකතුව කියන්නේ මං 1 දන 2 දන 3 දන 4 ඒක වැඩි කරන්න ඕනේ තීරු වල එකතුවෙන් කියන්නේ 1 දන 2 දන 3 දන 4 මෙන්න මේක එතකොට පේලි වල එකතුව කියන්නේ මම ඒක ලියන්න 1 දන 2 දන 3 දන 4 ඒක වැඩි කරනවා තීරු වල එකතුවෙන් ඒ කියන්නේ මේකට වටිනාකමක් දුන්නේ 1 2 3 4 කියලා එනවා 1 දන 2 දන 3 දන 4 මේ විදිහට පේලි වල එකතුව එකතු කරලා තීරු වල එකතුව එකතු කරලා ඒ දෙකේ ගුණිතයෙන් අපිට මේක හැදෙන ඍජුකෝණාස්ත්‍ර ගණන එනවා මේක ක්‍රමයක් මේක හරියනවා ඔයාලා බය නැතුව මේක පාවිච්චි කරන්න මේක එකතු කරාම 1 දන 2 3යි 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 6යි 6යි 4යි 10යි වැඩි කිරීම මෙතන දිනෙත් ඒකමයි ඒ කියන්නේ මෙතන 10 එක 10 වැඩි කිරීම 10 කියන්නේ උත්තරේ 100යි. කියන්නේ මේ වගේ එකකින් හදන්න පුළුවන් ඍජුකෝණාස්ත්‍ර හැඩ 100ක් තියෙනවා. ඔයාලා හිතන්න මේ වගේ ගණන් දීලා ඔයාලට මේකේ ඍජුකෝණාස්ත්‍ර ගණන ඇහුවොත් ඔයාලා මේක හිතින් හිත හිතා කියන්නේ මේක ගණන් කර කර හිටියොත් ඔයාලට 100ක් වෙනකන් ගණන් ගන්න ඕනේ. ඔයාලට එක තැනක වැරදුනොත් ඔක්කොම ඉවරයි. කියන්නේ ඒ යොදවපු කාලෙත් ඉවරයි. ඔයාලට දැන් මේ ක්‍රමය භාවිත කරලා කොච්චර ඉක්මනින් ඔයාලට මේක විසඳන්න පුළුවන්ද කියලා ඔයාලට තේරෙන වෙති. එහෙනම් කෙටිකම වලට යන්න. හැබැයි යනකොට ඒක හරියට දැනගෙන පාවිච්චි කරන්න නැත්නම් වැරදෙනවා. මේ පළවෙනි ක්‍රමය මම ඔයාලට කියලා දෙන්නම් දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය මේ දෙවෙනි ක්‍රමය අතරම ඇප්ලයි කරන්න. ඒ කියන්නේ භාවිත කරන්න පුළුවන් වෙන්නේ මේ කොලම් ගානයි තීරු ගානයි සමාන වුණොත් විතරයි. මෙහෙට බැලුවහම මේක නම් මෙහෙට 4යි මෙහෙට 4යි. එහෙනම් ඒ ගණන් වලට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වගේ එක දිවන්නේ මේ වගේ සමාන අපිට මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. එතකොට මම කරන්නේ මේ නම් කරන හැම දෙපැත්තම සමාන හින්දා මේ එකක මේ තියෙන අගයන් වල තුන්වෙනි බලයන් වල එකතුව ගන්න. ඒ කියන්නේ 1 තුන්වෙනි බලය දන 2 තුන්වෙනි බලය දන 3 තුන්වෙනි බලය දන 4 තුන්වෙනි බලය. මේක මම සුළු කරගත්තොත් 1 තුන්වෙනි බලය කියන්නේ එකමයි 2 තුන්වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 කියන්නේ 2 2 4යි 4 2 8යි 3 තුන්වෙනි බලය කියන්නේ 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 4 තුන්වෙනි බලය කියන්නේ 4 වරක් 4 16යි 16 4 64යි
දැස් මේක මම එකතු කරගත්තොත් 1 ධන 8 9යි 9 27යි 36යි 36යි 64යි 100යි. එහෙනම් අපිට කලින් ආපු උත්තරේම ආවා. ඒ කියන්නේ මේ ක්‍රමෙත් හරි. ඔයාලට මේ ක්‍රමෙත් ඔයනම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකෙදි මතක තියාගන්න මේ කොලම් ගානයි තීරු ගානයි සමාන වෙන්න ඕනේ. මම හිතනවා ඔයාලට මේ ක්‍රම දෙකම පැහැදිලි ඇති කියලා. ඔයාලට මේ වගේ ගානක් આવොත් මේ ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරලා වෙලාව ඉතුරු කරන ඉක්මනින් විසඳන්න පුරුදු වෙන්න. මම අවසන් වශයෙන් කියනවා ඔයාලට මේ වගේ අලුත් වීඩියෝ අලුත් ක්‍රම ඒ වගේම අලුත් පාඩම් ගැන ඉක්මනින් දැනගන්න කැමති නම් තාම මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලට මම සුබ පතනවා. සුබ දවසක්.